ටෙන්සස් 12ම එකසැරේට බර වැඩි කියපු නිසා වෙන වෙනම ටෙන්සස් 12 සවිස්තරාත්මකව ඔගොල්ලන්ට ගේන්න තමයි මේ උත්සාහය. ප්‍රසන්ට් සිම්පල් ටෙන්ස් එක අද අපි බලමු. ටෙන්සස් 12න් පළවෙනි එක තමයි ප්‍රසන්ට් සිම්පල් ටෙන්ස්. මේ ටෙන්ස් එකෙන් අපි කතා කරන්නේ මොන මොන වගේ අවස්ථාවල් වල සිද්ධින්ද? අපි කතා කරනවා to express habits. අපේ පුරුදු කතා කරන්න අපි භාවිතා කරනවා. general truths සාමාන්‍යයෙන් ඇත්ත වෙන සිද්ධින් තියෙන්නේ. ඒවා කතා කරන්නත් අපි භාවිතා කරනවා. repeated actions නැවත නැවත සිද්ධ වෙන සිද්ධීන් ගැන කතා කරන්නේත් මෙන්න මේ ටෙන්ස් එකෙන්. unchanging situations වෙනස්කමක් වෙන්නේ නැතුව සිද්ධ වෙලා යන දේවල් අපි කතා කරන්නේත් මේකෙන්. fixed arrangements at present or future යම් කිසි දෙයක් කල්ලාතු ඇරෙන්ජ් කරලා තියෙනවනම් ෂෙඩියුල් කරලා තියෙනවනම් අන්න ඒ දේ ගැන කියන්නේ present simple tense එකෙන්. instructions and directions අපි instructions දෙනවනම් එතකොට direction එකක් කියනවනම් ඒකට භාවිතා කරන්නේ present simple tense එක. emotions and wishes අපේ හැඟීම් එකපාරට එනවා කියනත් wishes අපි wish කරන්නත් භාවිතා කරන්නේ present simple tense එක. මේ වගේ කාරණා ගොඩකට අපි භාවිතා කරනවා present simple tense එක. ඒක නිසා මේ tense එක බොහෝම වැදගත්. අපි බලමු මේකට භාවිතා කරන්නේ verb එකේ base එක. verb එකේ base එක තමයි මේ present simple tense එකේදී අපි use කරන්නේ. අපි පොඩ්ඩක් අර කලින් කියපු අවස්ථාවලට උදාහරණ තරගෙන බලමු. අන්තිමටම කියලා දෙනවා S sound එක හැදෙන්නේ මොන විදිහටද කියලා සම්පූර්ණ විස්තරයක්. හරි, අන්තිම වෙනකම් බලන්න. අපි බලමු එකින් එක අවස්ථාවට උදාහරණ අරගෙන. අපි habit එකක් කියන්න ගන්නේ මොන වගේ විදිහටද? The boy drinks milk every morning. පිරිමි ළමයා හැමදාම උදේට කිරි එකක් බොනවා. ඔයා දුම් බොනවද? නෑනේ. හරි, දුම් බොන කෙනෙක් ගැන අපි කියන්නේ he smokes. එයා දුම් බොනවා. එයාගේ පුරුද්දක් නේද? අපි ඒක කතා කරන්නේ අන්න ඒ විදිහට. අපි මේ ටෙන්ස් එක තමයි ඒ වගේ දෙයක් කියන්න පාවිච්චි කරන්නේ. what රෑවෙනකන් ටෙලිවිෂන් බලලා නිදාගන්නේ ගොඩක් රෑ වෙලාද? මම නම් එහෙමයි. I watch television until midnight. හරි. මම කියන්නේ ආන් ඒ වෙලාවට. I watch television until midnight. මම රෑ වෙනකන් TV බලනවා. general truths. උදාහරණ ගමු. sun rises in the east. ඉර නගින්නේ නැගෙනහිරින්. water freezes at 0 celsius. වතුර මිදෙන්නේ සෙල්සියස් අංශක බිඳුවේදී. his father is simon. එයාගේ තාත්තා සයිමන්. මේවා වෙනස් වෙන්නේ නැහනේ. අන්න ඒක නිසා මෙන්න මේ වගේ දේවල් කතා කරන්නත් අපි භාවිතා කරන්නේ present simple tense. repeated actions events. නැවත නැවත සිද්ධ වෙන ඒවා. it rains every afternoon. හැම හැන්දෑවම වහිනවා. we go to cinema once a month. අපි මාසෙකට සැරයක් ෆිල්ම් එකක් බලන්න යනවා. ඒ වගේ දෙයක් කියන්නත් අපි භාවිතා කරනවා. he wins the race. එයා තමයි රේස් එක දිනන්නේ. අපි හිතමු කුපයා හොඳ දක්ෂයෙක්. එයා තමයි අනිවාර්යෙන් දිනන්නේ. එයා තමයි රේස් එක දිනන්නේ කියලා අපි කියන්න භාවිතා කරන්නේ මේ ටෙන්ස් එක. unchanging situations. I work as an accounts clerk. මම වැඩ කරන්නේ accounts clerk කෙනෙක් විදියට. මේක වෙනස් වෙන්නේ නැහනේ. අද accounts clerk කෙනෙක් විදියට වැඩ කරලා
හෙට මැනජ කෙනෙක් විදිහට වැඩ කරන්න එක පාරට දෙන්නේ නෑනේ. එකන මේක වෙනස් වෙන්නේ නැති සිටුවේෂන් එකක්. අන්න ඒ වගේ දේවල් කියන්න අපි භාවිතා කරනවා. They live in Colombo. ඒගොල්ලෝ කොලඹ තමයි ජීවත් වෙන්නේ. He is a biology student. මේ වගේ දේවල් වලටත් අපි භාවිතා කරනවා. Fixed arrangements at present or future. බලමු. He arrives from London tomorrow. තාම ඇවිල්ලා නැහැ. මේ ඉස්සරහට තියෙන දෙයක් තමයි කියන්නේ. නමුත් ඒක ෂෙඩියුල් කරලා තියෙනවා. He arrives from London tomorrow. එයා ලන්ඩන් ඉඳලා හෙට එනවා. We go to Kandy this weekend. අපි මේ වීකෙන්ඩ් එකේදී තමයි Kandy යන්නේ. ෂෙඩියුල් කරලා තියෙන්නේ. Show starts at 2:30 p.m. Show එක 2:30ට තමයි පටන් ගන්න. Instructions and directions. අපි කාට හරි instructions දෙනවා. මෙහෙම කරන්න කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් අර පාරෙන් යන්න, මෙතනින් වමට හැරෙන්න, දකුණට හැරෙන්න. ඒ කියන්නේත් අපි ගලමු උදාහරණ අරගෙන බලමු. Read the paragraph and answer the questions. ඡේදය කියවන්න. කියවලා උත්තර ලියන්න. Open the box carefully. පරිස්සමෙන් ඕන මේ පෙට්ටිය අරින්න. අපි ගහලා තියෙනවනේ සමහර වෙලාවට අපිට මොන හරි උපකරණයක් අපි ගෙදරට ගේනකොට ඒ පෙට්ටියේ ගහලා තියෙනවා මේ වගේ instructions. අන්න ඒවා ගහලා තියෙන්නේ present simple tense එකෙන්. Go to the left from the first junction. පළවෙනි හන්දියෙන් වමට යන්න. Emotions and wishes. I wish you happy new year. මේ කතා කරන්නේ present simple tense එකෙන්. හරි, ඔයගොල්ලෝ කල්පනා කරාද මේ වගේ දෙයක් අපි කතා කරේ present simple tense එකේද කියලා. හරි බලන්න. We wish you a merry christmas. Right. මෙතන තමයි වැදගත් තැන. S sound එක හදාගන්නේ කොහොමද, එන්නේ කොහොමද කියන එක. In the third person singular, the verb always ends in S. Third person singular කේදී මෙතෙන්ට S sound එකක් එනවා. ඊළඟට මම උදාහරණයක් අරගෙන පෙන්නන්නම්. හරි, දැන් බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. He කියලා આવොත් eats. She sleeps. It barks. හරි, මෙතෙන්දි ප්‍රශ්නයක් එනවා නම් මොනවද මේ third person? මොනවද මේ singular කියලා? මුල්ම පාඩමේදී ඒ ගැන කියලා දුන්නා. එහෙම නැත්නම් මම මෙතනදිත් පොඩ්ඩක් කියන්නම්. Third person කියන්නේ, third person singular කියන්නේ he, she, it. Third person ට එන්නේ he, she, it. මේ he, she, it එක අපි present simple tense එකෙන් කතා කරනකොට verb දෙකට s sound එකක් එනවා. හරි. ඒක තමයි මේ කියලා දෙන්නේ. He eats. She sleeps. It barks. ඒ වගේ S sound එකක් එක තමයි use කරන්නේ. උදාහරණෙට ගියාම ඔයගොල්ලන්ට තේරෙයි. Negative and question forms use does. Negative එකේදී කියන්නේ නැත යන අර්ථයෙන් අපි නෑ කියලා මොනවා හරි කියනවනම් ඒකටයි question එකක් අහනකොටයි අපි use කරන්නේ present simple tense එකට does. Verbs ending in Y, the third person changes the Y to IES. Third person singular කේති Y කියලා ඉවර වෙන verb වලදී ඒක IES කියලා ඒ sound එක හැදෙන්නේ. Fly, flies. FLIES, Y අයින් කරා IES එතෙන්ට replace වෙනවා. Cry, cries. Try, tries. ඒ වගේ. ඒකත් අනිවාර්යෙන් මතක තියාගන්න. මෙතන exception එකක් තියෙනවා. Exception එක කියන්නේ මේට වඩා පොඩක් වෙනස් වෙන ඉතියක්. If there's a vowel before the y, vowel එකක්, vowel sound එකක්, a e i o u sound එකක්. y එකට ඉස්සරහින් තියෙන verb වලදී s එකක් තමයි එකතු වෙන්නේ. බලන්නකො play.
PLAYS එකට I අයින් කරලා IS යූස් කරන්නේ නැහැ. ඒක තමයි exception එක. Right. Pray PRAY නම් PRAYS කියලා තමයි එතෙන්ට යූස් කරගන්නේ. Add ES to verbs ending in double S, X, SH, CH. මේ double S අගට එන verb වලදීත්, X අකුරක් අගට එන verb වලදීත්, SH අගට එන verb වලදීත්, CH අගට එන verb වලදීත්. ES එකක් අපි add කරගන්නවා. උදාහරණයක් අරගෙන බලමු. He passed කියලා අපි කිව්වොත් PA double S ඉන්නේ. ඒකට අපි S sound එක ගන්න. He passes ES sound එක. ES එක අපි එතෙන්ට දා ගන්නවා. Catch. Catches CH නේ. ES sound එක. ES එක අපි දා ගන්නවා. Fix කියලා ගත්තොත් fix කියන verb එක අපිට ගන්න වෙනවා. FIX ES. Fixes ES එකක් දා ගන්නවා. Push. It pushes ES. ඇඩ් වෙනවා. හරි. හරි ඒක තේරුණා. අපි යන් උදාහරණයක් අරගෙන බලමු S sound එකට. බොහොම සරල උදාහරණයක්. I go to school. I එක යූස් කරන්නේ go. I go to school. We go to school. You go to school. ඔබලා කියන්නත් අපි you මයි යූස් කරන්නේ. එතෙන්ටත් singular plural දෙකටම බේස් එක තමයි verb එකේ යූස් කරන්නේ you go to school he goes to school මෙන්න third person singular she goes to school it goes to school they go to school හරි මතක තියාගන්න ඕන වැදගත්ම දේ the simple present is not used to express actions happening now අපිට මේ ටෙන්සස් වලට ගියාම මේක පළවෙනි එකනේ අපිට හිතෙනවා දැන් තියෙන දේවල් තමයි මේකෙදි කියන්නේ කියලා නෑ මතක තියාගන්න මේ වෙලාවේ සිද්ධ වෙන සිද්ධීන් කතා කරන්න නෙවෙයි අපි ප්‍රසන්ට් සිම්පල් ටෙන්ස් එක භාවිතා කරන්නේ අපි ඊළඟ ටෙන්ස් එකේදී හම්බෙමු the free bird දින YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා ඔගොල්ලෝ මේකෙන් ප්‍රසන්ට් සිම්පල් ටෙන්ස් එක ගැන ඉගෙන ගත්තා නම් මේ වීඩියෝ එකට ලයික් කරන්න යාළුවන්ටත් මේ ගැන කියලා දෙන්න මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා goodbye